මට ඕන දැනුමක් දෙන්න නීත්‍යානුකූලව. නීතියෙන් පිට යනවනම් අපි කොහොමද අපරාධකාරයෝ වෙන්නේ? සර් මම හැමදැනම කවුරු කිව්වත් මම මද්දව ව්‍යාපාරකාරයෙක් කියලා කියනවනේ. මගෙන් මම බිස්නස් කරලා මගෙන් එක බෑම් 10ක් හරි අල්ලපු කවුරු ඉන්නවද කියලා. සර් මම මේක ඇත්තට ලිංගුවා. දෙක දන්නවොත් උඩරිම තරත මම ගිහිල්ලා ඉන්නේ. දන්නවොත් උඩරිම තරත මම ගිහිල්ලා ඉන්නේ. අද මම අරදිකාරයෙක්, මම අපරාධකාරයෙක්. මට බෑම් තව කොහේ ඉන්නවද කිව්වත් තව කොහේ නැරනත් මම දුක් වෙනද ඉන්නේ. සර් මගේ ක්ලාස් යන මල්ලි මරුව මට රිද්දන්න. අදටත් තාම එකක් ඔස්කර එකක් නැහැ සර්. මම අපරාධකාරයෙක් නෙමෙයි, මම අපරාධකාරයෙක් කරාක මගේ අම්ම කැම්පස් එකේ ඉගෙන ගත්තේ. මම හොඳට ඉගෙනගෙන මම මේ පාඩේ මගේ ගමන මම ඒවර මට ඉන්න දුන්න නැතුව මම මේ සමාජයට ආපු මිනිහෙක්. හැබැයි සර් මගේ ඔය කවුරු මොන ඉන්ටර්පෝල් වෙලේ කවුරු කිව්වත් මගේ පොලිස් එක ඇත්තටම උඩ ගනි මදු සත්තර උඩ ගන්නව අවදාස්. මම නෑ පරපිටි. තාම මේ මිනිස්සුන්ගේ ඔක්කොම මංගල කියනවා සර්. මම විතරක් යන්නේ නෑ. ඒවත් බලයි මම දෙවරි කූටි අනික් කට්ටි එච්චරයි. සුදු විදිහට අඳුර විදිහට කවුරුත් සුදු නෑ සර්. ඉන්න කවුරුත් සුදු නෑ. හැමෝගෙම යට කඩු තියෙනවා. සර් මගේ සහෝදරයා මැරුවා නම් මගේ අම්මා මැරුවා නම් මං තව මොන පැසිලිටිද සර් මට ඊට වැඩිය පැසිලිටි ටිකක් තියනවාද කියනවා සර්. එක පිරිමි සහෝදරයා මට හිටියේ. ඌ ඉස්කෝලේ යනකොට ගියාලා ඇටිතිර දැම්ම බණ්ඩ අතර වේලට. අදටත් එක ඇකෝස් කෙනෙක්වත් නැහැ. එක ඇකෝස් කෙනෙක්වත් නැහැ සර්. එකම ඇකෝස් කෙනෙක්වත් තාම නැහැ සර්. එක නිලධාරියෙක්වත් මං සර් එක්ක මේ විදිහට සුවදත්තෙන් කතා කරපු විදිහට මං කාත් එක්කත් කතා කරලත් නැහැ. අවංකව කියන්නේ බයි. මෙයාන්නකෝ සර් මේ පොලිසිය ගැන මම හොඳට දන්නවා සර්. මම මාස 10ක් විතර මම පොලිසියත් එක්ක එකටම හිටියා සර්. මෙතන සර් මේකයි තියෙන්නේ. මට සර් මගේ අවුරුදු 9 මගේ අම්ම වෙඩි කියලා මට බොඩියක අරන් යන්න දුන්නතෝ කෙනෙක්ල පුච්චුවා. එහෙම හැබැයි එහෙම දෙයක් මගේ හදවතට වැඩිච්ච මිනිහෙක් මම. ඒ කියන්නේ මම තුන්වෙනි පන්තියත් එක්ක මම කවදාවත් තරහ නැහැ සර්. පළවෙනි පන්තියත් එක්ක ඇත්තටම මම තරහයි. දුරු කියන්න ඕනේ නැහැ නේ. මම ඩාවොඩ්ඩකින් මරවත් මම දුක් වෙන්නේ නැහැ සර්. මම වැරදි කළා තියෙනවා. මගේ අතේ වැරදි වෙලා තියෙනවා. මං කුඩු ව්‍යාපාරියෙක් නෙවෙයි සර්. අවන්වතා මං කුඩු ව්‍යාපාරිකයෙක් නෙවෙයි. මං කුඩු වල පොඩි කාලේ තරහයි. මං ලංකාවේ කුඩු නැති කරන තැනත් මම ඉන්නවා. නමුත් මුන්ගේ ජාලයට ඇතුළු වෙන්න මං කොතෙන්ට හරි යන්න වෙනවා සර් මට. මෙතන 4 ඉන්නේ සර්. නම් හතර හැලක් මොරිල් ඉන්නවා, සිද්දික් ඉන්නවා, වෙලේසුදා ඉන්නවා, තව ඉන්නවා සමින්ජාන් කියලා පයිස්තන්කාරී. සමින්ජාන් කියන නම සර් හොඳට මතක තියාගන්න. ඌ මීගමුවේ ඇතුළේ හිටියා. සමින්ජාන් කියන එක ඇතුළේ හිටියා. ඌ තමයි සර් කිලෝ 100 ලංකාවට බස්සන්නේ. ඔය ට්‍රැක්ටර් වල අර පාර්ට්ස් වල ගහලා උන්නේ මූදු පැත්ත පෙන්නන්නේ බොරුවට. මූදේ කතාවක් එතන නෑ. මේ පැත්තෙන් තමයි බඩු ගෙන්නන්නේ. තමයි මේ ජාලි ඔක්කොම කරන්නේ. දරි සුදා ඔය කවුරු කොමකුව සුදා ඇතුළේ තාම බිස්නස් කරනවා සර්. ලොකේ දින මාපිය කණ්ඩායම් තුන හතරක් එක්ක ලින්ක් කියලා ඒක ඒකවත් කියන්න. නමුත් මද්දවේ ජාවාරංකාරී කියලා කියන්නේ බා සර්. ඒතරම ලැජ්ජයි.